කරන්න. අඩක් මගේ සහෝදරෝ පීටර්ම සලකන්න මෙන්නල වැඩ අක්කම කෑවද පිටන්න කෙනෙක් නැස මට අම්බතික ලොකු සාර්ථ දක්ම ඔයා අයිටට ඔයාට බෑනි කරන්න සුයල්ලෙක් නෙව මල්ලෙක් ඒයා මං කියනවල කෑදිය පෙන්මෝරවා මාදු ගුන්දරේ දමා අත්තරනේ ඇයි ඔබ යන්නේ මාදමා මං ඔබ සොයා ඉන්නේයි නොවදන මගේ ඔබේ අද තුලයි සුන්දි මයගම් මොකෙතගෙන මඟ නල මතර මඟතදී මායන මඟවල කන්නට බල උන්නදී මෙයා කෑවේ නැත්තම් මට ඒ කෑමෙන් බෙඩා ඒ මොකද? ඈ? ඒ මොකද? මොදානේ ගෑනු 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 කිව්වට මෙච්චරයි. ආ මට අම්මා නෑ තාත්තා නෑ සහෝදරයෝ නෑ ඕ නෑනේ. ආ මට මේක විතරයි. ආ ඒක නිසා තමයි ආදරේ. අහහා ඇත්තද? කවුදේටි ඒක ස්ටාෆ්ස් කමන්ඩර් කෙනෙක් එතන තියෙනවා රුපියල් 20,000ක බඩු වියලි ආහාර. හාල් බඩු. මෙතන තියෙනවා වෙනම හාල් කිලෝ 5. මේ හාල් කිලෝ 5 මේ ගෙදර ඔයාලට අමතරව තව කීප දෙනෙක් ඉන්නවා. කවුද? අමතර. ඔව්. ඔයාලා ගෙදර ඉන්නව නේද අර බල්ලෝ ටික? බුර බුර හිටි. මේ හාල් එක ඔයාලා ආහාරයට ගන්න නැතුව ඒ අයගේ ආහාර වලට විතරයි. බල්ලොන්ට විතරයි. නෑ කමන්නේ එවුනාට එයාලා වෙනුවෙන් මේක දෙන්න ඕන උදේට වෙනකොට එයාලට. අරකටම දාලා වෙනකොට ඕකෙම හුණ්ඩුවක් දාලා ටිකක් දාලා උයන්නේ බල්ලොන්ට. මේකේ කරවල තියෙනවා. ඒ උයනකොට ඔයාලට ඒ කරවල අරගෙන බල්ලටත් කරවල ටිකක් දාලා දෙන්න. ඒක තමයි මම ගෙනාව. ඒතර මේකේ තියෙනවා කිරි පිටි අනිත් හාල් බඩු මුට්ටු ගෙදරට අවශ්‍ය සියලුම පහේ දරුවෝ. ඒ නුවන් යනවා. අර කියන්නේ නැහැ ඊට. මම දැක්කා. ඒ බලන්න මම කතා කරේ නෑනේ. අද මේ ජෝකෙන කිදියානේ හින්ද කතා කරේ. ආයතවර කැමරෙන්නේ. හා. දැන් නේද? මේ හැඳුනම රතු වෙලා තියෙන්නේ. ඒක ගොඩක් රතු වෙලා.
පොල් කුරක් අදිනවා. ඒකනේ වැඩි. හරි. මම බෙදම්මයි. මිනිස්සු ආදරයට ආදරය කරනවා. බොඩ දිනෙක් ආදරය කළාට ආදරේ මොකක්ද කියලා හඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ආවේ මේ ආදරණීය ජෝඩුව හොයාගෙන. මේ ආදරණීය ජෝඩුව පිළිබඳව අද උදෑසන මේ වියලි ආහාර ගන්නකොට කාගම අපේ සිරිනන්ද හාමුදුරුවෝ මට මුණ ගැහුණා වෙළඳ සැලේදී. මම උන්වහන්සේට කිව්වා මෙන්න මේ වගේ ආදරණීය ජෝඩුවක් ඉන්නවා අපේ හාමුදුරුවනේ, මම මේ බඩු ටිකක් අරගෙන යනවා ඒ ජෝඩුවට කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ විනාඩි 5ක් විතර මේ දෙන්නගේ ආදර අන්දරය පිළිබඳව මයිත් එක්ක කතා බහ කරමින් හිටියා. වර්තමාන මිනිසුන්ගේ සතුට නැතිකම, ආදරය අහිමි වෙච්ච තැන සිද්ධ වෙන මහා විනාශය, ආදරයට මොන වගේ දේවල්ද අඩුපාඩුකම්, දුප්පත්කම්, පොහොසත්කම් නැතුව ආදරේ පුරවන්න පුළුවන් නම් ඒක තමයි හරි උතුම්ම දේ. ඉතින් අපි හාමුදුරුවෝ කිව්වේ අඩුපාඩුකම් වලින් කොච්චර තිබුණත් ආදරයේ අඩුපාඩු නැත්තම් ඒ ගෙදරේ සිරියාව, ඒ ගෙදරට ඕනෑතරම් සම්පත් තියෙනවා. ඒ ලොකුම සම්පත තමයි සතුට කියන සම්පත, නිරෝගී භාවය කියන එක. ඉතින් මේ දෙන්න නිරෝගීව හිටියා. දැන් අසනීප තත්ත්වයටපත් වෙන්නත් හේතුව තමයි ආහාර ඌනතාවය. හැබැයි ඒ දෙන්නගේ ආදරේ කිසිම අඩුවක් තාම පේන්න දකින්න නැහැ. මේ සිද්ධිය පිළිබඳව අපේ මෙත්සිත් පදනම, මේ අම්මා තාත්තගේ ආදරය පිළිබඳව දැකලා අපිට කතා කරලා කිව්වා මේ ආදරයට ශක්තියක් වෙන්න අපට පුළුවන් කියලා. ඒ අනුව තමයි මෙත්සිත් පදන මේ ආදරණීය මහත්තුරු අද උදෑසනම අපට කතා කරලා මේ වියලි ආහාර ටික අරගෙන යන්න අවශ්‍ය පහසුකම සපයලා දුන්නා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මෙත්සිත් පදනම හැමදෑමත් අන් අය වෙනුවෙන් අපි වැඩක් පලක් කරන කණ්ඩායමක්. ඒ අනුව මෙත්සිත් පදනමේ අපේ ආදරණීය සමාජිකයෙකුගේ සිහි කරමින් තමයි මේ පින් කටයුත්ත සිද්ධ කරන්නේ. මේ තිරේ දිස් වෙන්නේ මේ උදව් කරපු ආදරණීය මෙත්සිත් පදනමේ කණ්ඩායම පිළිබඳව දැනුවත් කිරීම. ඔබට හැමදාමත් මෙසිත් පදනම කියන්නේ අලුත් දෙයක් කරන, අලුත් වැඩක් කරන, මිනිසුන්ට හිතන්න යමක් ඉතුරු කරලා මිනිසුන්ට දෙපයින් නැගී සිටවන්න හදන, උත්සාහ කරන, ක්‍රියා කරන ආදරණීය කණ්ඩායමක්. ලෝකේ රටවල් ගණනාවක ඉන්න මේ අපේ ආදරණීය සමාජිකයන් මිනිසුන්ට ඇස්පෙනීම ලබා දීමේ කටයුත්තකුත් ආරම්භ කරලා වෙද්දී අපි ඔබට කිව්වා. එනිසා මේ තාත්තගේ එක ඇහැක් පේන්නේ නැහැ. අනිත් ඇහැ යම් මට්ටමකින් පේනවා. ඒ නිසා අද දවසේ අපි මෙත්සිත් පදනම මේ පහළ දිස් වෙන ආදරණීය මෙත්සිත් පදනමේ සමාජිකයන්ට පින් සිද්ධ වෙන්න අද දවසේ රුපියල් 25,000ක් අපට එවලා තිබුණා මේ බඩු ගෙනියන්න. අපි ඒකෙන් රුපියල් 20,000ක බඩු අරගෙන ආවා. අපි ඒකේ තවත් රුපියල් 5,000ක මුදලක් වෙනම ඉතිරි කරගත්තා. මේ තාත්තා රුපියල් 5,000 මේක ඇයි දන්නවද දෙන්නේ? ආ මේ රුපියල් 5,000 දෙන්නේ හෙට උදේ දඹුල්ලේ ගිහිල්ලා වෛද්‍යවරයෙක් ඇස් වෛද්‍යවරයා හම්බ වෙලා ඇහැට කාචය දා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න ඕන. මේකෙන් කරලා අරයට දෙන්න ඕන මේ පරීක්ෂණ වාර්තාව අපේ යාළුවට. ඔව්. එතකොට එයා මට දෙනවා. එතකොට ඇස් කාචය බාධ කිරීම සඳහා මෙත්සිත් පදනම අපි රුපියල් තවත් 25,000ක මුදලක් ඒ සඳහා වියදම් කරනවා. එතකොට මේ අය රුපියල් 50,000ක මුදලක් ඔබ වෙනුවෙන් වෙන් කරලා රුපියල් 20,000ක බඩු ගෙනාවා. 5,000ක් අතර දෙනවා. තවත් 25,000ක් අපි සතුව අපි තියාගෙන ඉන්නවා ඇහි කාචය බාධ කිරීම සඳහා. එතකොට මෙත්සිත් පදනම රුපියල් 25,000ක මුදලක් කාචේ බද්ධ කිරීම ඉක්මන් කරන්න ඕන නිසා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මෙත්සිත් පදනම සමාජය ඇස බලන අහන ඔබට මේ ඇහැ කාචේ බද්ධ කිරීම සඳහා රුපියල් 100,000කට ඉහළ මුදලක්
වියදම් වෙනවා, අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඉතිරි මූල්‍ය දායකත්වයට දායකත්වය ලබා දෙන්න මුදල් ටිකට අපරතව රුපියල් 75000ක 80000ක විතර මුදලක් යාවි. කොහොම වුණත් රුපියල් ලක්ෂයක විතර මුදලක් අපට සොයා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ බඩු ටික ඉවර වෙනවා. ඇහි කාචය බද්ධ කරාට පස්සෙත් අඩුම තරමේ සති දෙක තුනක් යනකම් මේ තාත්තට අම්මට ආහාර ටිකක් අවශ්‍ය නිසා රුපියල් ලක්ෂයක මුදලක් අපි ළඟ දැන් 25000ක් තියෙනවා. තව රුපියල් 75000ක මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි ආරාධනා කරනවා මේ සිත් පදනව බලන, අහන, සමාජ ඇස ඇසුරු කරන ආදරණීය ලෝකෙ වටේ රට වටේ ජනතාවට මේ ආදරණීය ජෝඩුව ආදරය වෙනුවෙන්, ඔබේ ආදරය වෙනුවෙන්, අම්මගේ ආදරය වෙනුවෙන්, තාත්තගේ ආදරය වෙනුවෙන්, බිරිඳගේ ආදරය වෙනුවෙන්, සැමියාගේ ආදරය වෙනුවෙන් පුංචි මුදලක් හරි ලබා දෙන්න. ඒ රුපියල් ඉතිරි 75000 හදාගෙන අපි ඉක්මනටම මේ තාත්තගේ ඇහැට කාචය බද්ධ කරලා ඇස් දෙකෙන්ම පොල් කූරු ටික කූරු ගාලා ජීවත් වෙන්න, එයාගේ ආදරණීය බිරිඳගේ මූණ දිහා බලන්න පුළුවන් වෙන්න, හොඳට පේන්න බලන්න, ඒ උදව්ව කරන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. ඒ නිසා අද දවසේ මේ ගෙදරට එන්න උදව් උපකාර කළ මෙසිත් පදන මේ අපේ ජ්‍යෙෂ්ඨ සමාජික 15 නම සඳහන් වෙන ආදරණීය ඔබට, ඔබේ ඥාතීන්ට, අපි සියලු දෙනාටම ඉවයිතිකතරක් නෙවෙයි, ඔබ හැදු වැඩු දෙමව්පියන්ට, මියගිය අයට නිවන අවබෝධ වෙන්න, එහෙම නැත් ඒ වගේම තමයි ජීවතුන් අතර ඉන්න අයටත් මේ මෙත්සිත් කරුණාව පහළ වෙන්න ඔබ හැදු වැඩු දෙමව්පියන්ට පවා මේ පින් අත් වෙනවා. මේ ආදර ජෝඩුවට ඇස් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක අපි ලබන මහා සතුටක්, වාග්යක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දෙවනි දවසේ අපි එන්නේ මේ අම් තාත්තව ඇස් දෙක බද්ධ කරන්න, නැත්නම් කාචය බද්ධ කරන්න ඒ සැත්කමකට අරයි යන දවසට. දුකයි සර. ඒ ලෝකේ අපිට වාසනාවක් ලැබෙලා වෙනවා. වාසනාවක් ලැබෙන කවල් ලැබුණා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයි දන්නේ? අනේ දුකයි මට. ඇයි? මං දුකෝ දුප්පත් මිනිස්සු. තවදේ වෙයි. ඕම් දුකයි. ලගේ ජීවිතේ සර තමයි. තාම බැචේ පාලේනේ. සර. ලකින් මං දුකයි. කවුරුත් මෙහෙම කෙනක් දීලා නැහැ. මගේ පිනක් සර්, මට ලොකු පිනක් මේ සර් කරන්නේ. අද මගේ සහෝදරයෝ පිටර මන් සලකන්නේ. මේ ඉන්නවා ලැබෙන්නේ අක්කම කෑවද පිව්. තාන්න කෙනෙක් නෑ සර්. මට අම්බෙතික ලොකු සාර්ථකක් මං. ඔයයිට ඔයාට බෑනේ කරන්න. සුයල්ලෙක් නෙව මල්ලෙක් මං ආබාධක නාන්ස භාගච්චි මනසේ මන් දැන් අවුදු විස්සක් බත් කඩක් දෙන්න කෙනෙන්න මගේ සවත මමට පිතෙක්වස සෝදර දෙන්නෙක්කි නොම දෙන බෑ මුනිපුර කින්නවා ලොකු අම කෑවති කියන්න මගේ පිනක්ස මට අම්බැති කොළුකු පිනක් සට බුද්ධි පවත් කෙන අපි දැන් තාත්තගේ ඇස් දෙකත් පාදනවා. සර් නිවා යනවා සර්, වතම කරන්න ඕන නිවා යනවා සර්. සර් නිවා යනවා. පටන් ගන්න. පටන් ගත්තා දුකත්. මේ වගේ සර් කෙනෙක් මට අම්බුලක වාසනා. තාම ආදරේ අඩුවක් නැහැ දෙන්නගේ. ඒ වාඩු නෑ බරණකම් අඩු වෙන්නේ නැහැ සර්. ඒ අඩුව මම මැරෙන්න ඕනේ කො මෙයා මැරෙන්න ඕනේ. මං කවදද කරන්නේ සර්? මේවා මං වගේ අහිංසක දුප්පත් කෙල්ලෙකුට බාර දෙනවා. මං වගේ අහිංසක යා මේවා දුන්නේ කරගන්න. මං සර්ට එක බාර දෙනවා. මම ජීවිතුන් අතර නතර මෙයා ජීවිතුන් අතර නතර බොහොම දුප්පත් පවුලකන මගේ අක්කර බාල කාල හෝ භාග්‍යන් බාල සොඳ බුද්වා නම් මට කවුරුත් නැති නම කියන්නේ. කියේදලා බිස්කට් එකේ ඉඳලා ඔක්කොම ටික තියෙනවා. ආයෙත්. දැන් තාත්තා. දැන් තාත්තා ඇහි කාච දාන්න මොනවාගේද දැන් මොනවද කියන්න තියෙන්නේ?
කියන්න ඉතින් දෙයක් නෑ. ඉතින් එක්ක වඩලා පේනවා නේ පෙවුනොත් ඉතින් මාත් දුවෙන්න ඕනේ. දුවෙන්න ඕනේ මගේ ඇස් දෙක පෑදුවා.